හරි හතවසර ළමයි ටික ලියා ගන්න මාතෘකාව පෘථුවියේ ස්වභාවය හරි බලා ගන්නකො ඉතින් පෘථුවියේ තියෙන කොහෙද සෞරග්‍රහ මණ්ඩලය උන් අඳින්න යන්නේ සූර්යා ඉන්නවා ඊළඟට උන් සූර්යා වටේ පොඩිම ග්‍රහලෝකේ බුධ යනවා ඊට පස්සේ යනවා කවුද සිකුරු ඉරාස්සේ පෘථුවි යනවා බුදු තමයි පොඩිම ඉරාස්සේ අඟහරු යනවා ඉරාස්සේ බ්‍රහස්පති සෞරග්‍රහමණ ලොකුම එකා යනවා එයා වටේ වලල්ලකුත් තියෙනවා ඊට පස්සේ සෙනසුරු යනවා එයාගේ වටේ වලලු ගොඩාක් තියෙනවා සෙනසුරු අන්තිමට නෙප්චුන් ඉන්නවා එහෙනම් සූර්යා बुध सिकुरु पृथ्वी अंगहारु बृहस्पति सेनसुरु नेपच्यून इस नाम प्लूटो तिब्बा पास आई के ग्रहालोक वामन ग्रह दंकिया हर लिया तरवा पृथ्वी पवतिने सौरग्रह मंडल तुलावे पृथ्वी पवतिने सौरग्रह मंडल तुलावे हर सौरग्रह मंडल एंत गंडको वाल वीडियो नमत्ना एंत गंडो नवत्कने बस आगो पृथ्वी कीवेन तन सौरग्रह मंडल तुंगिन तन लेने तरह पृथ्वी पवतिने पीटाने सौरग्रह मंडल तुंगन स्थान पृथ्वी पवतिने सौरग्रह मंडल तुंगन स्थान पृथ्वी विरा सौरग्रह मंडल जीव तीन ग्रहालोक सौरग्रह मंडल जीवीन सहित ग्रहालोक सौरग्रह मंडल अति एकम जीवीन सहित ग्रहालोक पृथ्वी जीवन सहित ग्रहालोक पृथ्वी एक हेतु तीन मुनाद हेतु पृथ्वी वतुर तीन अनी हुस्मगंड वाते तीन ऑक्सीजन तीन ऑक्सीजन तीन जल तीन ये हिंदत जीवन भीवें हेतु अंगहर के वाते जलन इतर जीवन प्रतिपाटे पृथ्वी जीवीन अतिवीमट हेतु पृथ्वी जीवीन अतिवीमट हेतु एही ऑक्सीजन हा जलय पैवतीमय एही ऑक्सीजन हा जलय पैवतीमय एही ऑक्सीजन हा जलय पैवतीमय इसे पृथ्वी दिहा बल अभ्यवकाश अहां से ऐतरगी बलकू पृथ्वी पेने थद नील सुधु कोल दुमरु पाट वाले ऐ नील पाट पेन्द हेतु वतु मुहूद कोल पाट पेन्द हेतु गस दुमरु पाट हेतु पाशा लिया तरह अभ्यवकाशेदी पृथ्वी पेनेन्ने सामान्य पाटिंग अभ्यवकाशेदी पृथ्वी पेनेन्ने निल सुदु कोल दुमरु निल सुदु
කොළ දුඹුරු පැහැ වලින් වේ පැහැයෙන් වේ හරි ඊළඟ තරුව කොළ පැහැයට හේතුව ගස් වැල් වේ පෘථිවියේ තියෙන ගස් වැල් ඈතට පේන කොළ පාට කොළ පැහැයට හේතුව ගස් වැල් වේ नील पहाड़ का हेतु सागर वे मुहूर्त तमाम नील पाठ पे नील पहाड़ का हेतु सागर वे इलाके दुम्बुरु पहाड़ का हेतु पाषाण वर्ग वे दुम्बुरु पहाड़ का हेतु पाषाण वर्ग वे चंद्रिका चाय रूप है गत्ता हम मंगला डेवा ना नी फोटोस एवं उन्होंने बड़ा करने पुलवा ඊළඟ කතාව මොකක්ද මේ පොළව ඇතුළේනේ දැන් බලන්න යන්නේ පොළව ඇතුළේ බලන්න ක්‍රම දෙකක් තියෙනවා එකක් තමයි ওই පොළවේ හැදෙන ගිනි කඳු පොළව අභ්‍යන්තරයේ අධික රස්නයක් තියෙන්නේ ඒ රස්නේ හින්දා පොළව ඇතුළේ තියෙන ද්‍රව්‍ය දිය වෙලා තියෙන උණු වෙලා තියෙන ඒවා මේ පොළව මතු පිටට ඇවිල්ලා පුපුරනවා ඔයාලට කියනවා ගිනි කඳු කියලා හරියට මේ ගිනි කන්දක මේ උණු වෙච්ච ලාවා කියලා තමයි කියන්නේ නැත්නම් මේ ලෝදිය හරියට විහිදලා තියෙන ගහක මුල් වගේ මේ ගිනි කන්දේ කන්දේ කොටස ඒ වගේම අර ගහක මුල් වගේ පොළව ඇතුලේ තමයි තියෙන්නේ එක එක පාරව සමහරක් ගිනි කඳු මේ ඇතුලට යන්න පුළුවන්කමක් තියෙනවා ගිහින් බලන්න පුළුවන් කියන්නේ ලොකුවට ඇතුලට යන්න බෑ මේ ගැට්ටට වගේ යන්න පුළුවන්කම තියෙනවා හරි ඉතින් මේ පොළව ඇතුලේ තියෙන अधिक रसने हिंदा मे हरिये तीन लाभ पोलव अभ्यंतरे में पोलव अभ्यंतरे में पास तट में मेतनी उलटे ने लाभ वही लाभ अविल गिनी कांग भूपुरन පිපුරනහම මේ ගොඩට බිමට ඇයි නැතම් පොළොව මතු පිටින් ඇවිල්ලා ගල් වෙනවා. ඇතර මේ උණු වෙච්ච ඒවාට කියන්නේ මැග්මා. හරිම වචනේ මැග්මා. නැතන් ලෝදිය. මේ මතු පිටට ඇවිල්ලා ඝනකම් වුණාම තමයි ලාවා කියන්නේ. ඉතින් ගිනි කන්දක් පුපුරපුවාම ඒකෙන් පිටතට එන ලාවා පරීක්ෂා කරලා බලපුවාම අපිට කියන්න පුළුවන් පොළොව ඇතුලේ මොන මොන ද්‍රව්‍යද තියෙන්නේ කියලා. ලියන්න මාත්‍රිකාවක් පොළව අභ්‍යන්තරය පරීක්ෂා කිරීම පොළව අභ්‍යන්තරය පරීක්ෂා කිරීම පොළව අභ්‍යන්තරය පරීක්ෂා කිරීම හරි ලියන්න ඒක යන්න පළවෙනි එක නෑ මේ තරවදා ලියන මෙහිදී පොළව අභ්‍යන්තරය අධ්‍යයනය කිරීමට මෙහිදී පොළව අභ්‍යන්තරය අධ්‍යයනය කිරීමට ප්‍රධාන ක්‍රම දෙකක් ඇත ප්‍රධාන ක්‍රම දෙකක් ඇත අංක 1 රතු පාටින් ගිනි කඳු පිපිරීමෙන් පිටතට එන රතුපාටින් ගිනි කඳු පිපිරීමෙන් පිටතට එන ලාවා අධ්‍යයනය කිරීම ගිනි කඳු පිපිරීමෙන් පිටතට එන ලාවා අධ්‍යයනය කිරීම හරි ඇඳගන්නකෝ ඔයාලා වීඩියෝ එක නවත්තලා යන්න ඕනේ හරි ඒක යටතේ ලියන්න මොකද්ද මේ පොළොව ඇතුළ රස්නේ වැඩි වුණාම පාෂාණ කොටස් උණු වෙනවා ඒ උණු වෙච්ච කොටසට කියනවා මැග්මා. ගිනි කඳු පුපුරද්දී පොළව ඇතුලේ උණු වෙච්ච මැග්මා එළියට ඇවිල්ලා සිසිල් වෙනවා. ඒතර කියනවා ලාවා. ලාවා පරීක්ෂා කරපුවාම ඒකේ තියෙන්නේ මොනවද? පොළව ඇතුලේ තියෙන දේවල්. ලියන්න. පොළව අභ්‍යන්තරයේ පවතින අධික උෂ්ණත්වය නිසා පොළව අභ්‍යන්තරයේ පවතින අධික උෂ්ණත්වය නිසා
පොළව අභ්‍යන්තරයේ පවතින අධික උෂ්ණත්වය නිසා පාෂාණ කොටස් දියවි. පාෂාණ කොටස් දියවි. ලෝදිය හෙවත් මැග්මා සෑදේ. ලෝදිය හෙවත් මැග්මා සෑදේ. ඊළඟට මොකද වෙන්නේ? මේ මැග්මා ගිනි කඳු වලින් එළියට එනවා. ලියන්න. මෙම ගිනි කඳු පිපිරීමේදී මෙම මැග්මා පිටතට ගලාවි සිසිල් වීම සිදුවේ. ඒවා ලාවා නමින් හඳුන්වයි. ඒවා ලාවා නමින් හඳුන්වයි. ලාවා අධ්‍යයනය පොළොව අභ්‍යන්තරයේ ඇති මූල ද්‍රව්‍ය පොළොව අභ්‍යන්තරයේ ඇති මූල ද්‍රව්‍ය හඳුනාගත හැක. පොළොව අභ්‍යන්තරයේ ඇති මූල ද්‍රව්‍ය හඳුනාගත හැක. හරි. අනිත් ක්‍රමය. දෙවෙනි ක්‍රමය. කියන්න මාන. තව දෙක. ක්‍රමය දෙක. මොකද පොළව හෙල්ලෙනවා. ඒකට කියනවා භූකම්පන. ඔම් පෘථිවිය තියෙනවා පොළව ඇතුලේ. එතකොට ඔම් ලාව තියෙනවා. පස් තට්ටුව තියෙනවා. භූකම්පන එන කොහේ හරි තැනක පොළව ඇතුලේ භූකම්පනයක් එනවා. ඔය භූකම්පන තරංග යන විදිහක් තියෙනවා. පොළව ඇතුලේ මෙහෙම යන වෙලාවල් තියෙනවා. ඔය යන රටාවක් තියෙනවා. මේකෙදි යන්නේ මේ පැත්තට ඔහොම. ඉතින් මේ භූකම්පනයක් වුණාම ඔය තරංග යන රටාව පරීක්ෂා කරන්න පුළුවන්. ඔකට උපකරණ තියෙනවා. ඒ උපකරණ වලින් කරන්නේ මේ භූකම්පන තරංග. මේ පොළවේ හයි කරලා තියෙන මැෂින් වලට ඔය භූකම්පන තරංග උරා ගන්න. ඒතර මේවා පොළවේ අස්සට ගහලා තියෙන්නේ. මේ මැෂින් වල උපකරණ වල තියෙන මෙන්න මේ කෑල්ල. ओके सटहन में मैं भूकंपनी रटा तीर मत सटहन में सामान्य कंप्यूटर वगे को गिंदी पुल अट्ट मैं पुल अट्टे का पूरे මේ තිරය මේ භූකම්පන තරංගය ඉතින් මේ භූකම්පන මයින ඒකකේ තමයි රිච්ච මාපකයෙන් තමයි මයින. ඉතින් මේ මෙන්න මේ භූකම්පන මානයක් කියන්නේ මේකේ මාතෘකා මේ නම තමයි භූකම්පන මානය. ඉතින් පොළව ඇතුලේ සිද්දෙන භූකම්පන නැත්නම් පොළවේ හෙල්ලින රටාවල් මේ භූකම්පන මාන වලින් හොයා ගන්න. එහෙම කරපුවාම අපිට කියන්න පුළුවන් පොළවේ ඇතුලේ ස්වභාවය කොහොමද කියලා. වැදගත්ම සාක්ෂි ගන්න මේ ක්‍රමයට. ලියන අංක 2 රතු පාටේ. භූකම්පණයකින් නිකුත් වෙන තරංග. භූකම්පණයකින් නිකුත් වෙන තරංග මේ පෘථිවියයි. භූකම්පනයක නිකුත් වෙන තරංග පෘථුවිය හරහා ගමන් කරන රටාව අනුව පෘථුවිය හරහා ගමන් කරන රටාව අනුව පෘථුවියේ ස්වභාවය තීරණය කළ හැක. පෘථුවියේ ස්වභාවය තීරණය කළ හැක.
ඇඳගන්න කොයි රූප සටහන් වීඩියෝ එක නවත්තලා යඳින්නේ හරි ඊළඟට මේ භූකම්පන මයින්ඩ් පාවිච්චි කරන මානෙට උපකරණෙට කියන භූකම්පන මානෙ දැන් තරවල් බලලා භූකම්පන වල තරංග රටාව භූකම්පන වල තරංග රටාව පරීක්ෂා කරන භූකම්පන වල තරංග රටාව පරීක්ෂා කරන उपकरण भूकंपन मानयाई उपकरण भूकंपन मानयाई हाय इनसे भूकंपन के विशालत्वे मायने रिक्चर मा लियान तरवा भूकंपने का विशालत्व मैन एककय वन्ने रिक्चर मापकवे भूकंपने का विशालत्व मैन एककय वन्ने रिक्चर मापकय वे सेंटीमीटर वलिन दिग मैन मीटर वलिन दिग मैन उष्णत्व सेल्सियस वलिन मैन वगे भूकंपने विशालत्व मैन रिक्चर मापक साने भूकंपन विशाल पहाय दशम हाथ वा वे ना रिक्चर मापक इक हाँ वे अरे वेदगा साक्षिगा भूकंपन तरंग पावित लिया पृथ्वी स्वभाव पीलिबंद वेदगात्म साक्षि सामान्य पाठी लिया पृथ्वी स्वभाव पीलिबंद वेदगात्म साक्षि सोयागा भूकंपन तरंग अध्ययने भूकंपन तरंग अध्ययने किरीमिनी अरे सातु पाटी ने लंका वे तो भूकंपन माने थे ना मैं पाले कहले ये ना तरुण दर रातु पाटी श्रीलंका वे भूकंपन माने आप पावतीने श्रीलंका वे भूकंपन माने आप साविकरे अत्ते पल्ले कले प्रदेश वे पल्ले कले प्रदेश वे हरी हरी इतनी मुझे मैं गिनी का दुख पूरा दिन साक्षी भूकंपन वाले साक्षी भावित करला होया गया तब पोलो वे कोटास तूना कड़े भेजना तीनों के अतुल कोटास पीटा कोटास पीटा तम कोटास මේ ඇතුළු කොටසට කියව හරය මේවා පාට කරන්න ඕන ඔයාලා හරය ඊට පස්සේ මේ ප්‍රාවරණ 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 නැත්තම් මෙන්ටලේ කියලා කියනවා පිටතම තියෙනවා කබල ලියන්න මෙහෙම इहत साक्षि पदनाम करगन इहत साक्षि पदनाम करगन पृथ्वी पृथ्वी प्रधान कोटास तुनकट बेदी अति भव पृथ्वी प्रधान कोटास तुनकट बेदी अति भव हादुनागन एत लियान कोटास तुन अंक के කබල අංක 2 ප්‍රාවරණය අංක 3 හරය හරි ඇඳ ගන්නකෝ පාට කරන්න ඕන ලස්සන්ට ඔක බිත්තරේ ඩි වගේ බිත්තර කට කබල බිත්තරේ සුදුමාදේ ප්‍රාවරණය කහමදේ හරය අන්නවත් ඇඳ ගන්නකෝ හරි
ලියන මාතෘකාව පෘථුවි කබල. අහලන පෘථුවි කබලේ ඝනකම එක ගන්න නැහැ. දැන් මුහුද මට්ටමේදී කබල ඝනකම අඩුයි. කඳු වලදී මොකද මේ ඝනකම හුඟ වැඩි. ඒ හින්දා ඝනකම වෙනස් වෙනවා. අනිත් එක වැඩිපුරම තියෙන පොළවේ මොනවාද මතු පිට පස් තට්ටු වෙලි මැටි. ඒ හින්දා වැලි මැටි තියෙන මේ කොටස. වැලි වල තියෙනවා සිලිකන් කියන මූලද්‍රව්‍යයි ඔක්සිජන් කියන මූලද්‍රව්‍යයි. මැටි වල තියෙනවා ඇලුමිනියම්. ඒ හින්දා සිලිකන් ඔක්සිජන් ඇලුමිනියම් කියන ඒවා තමයි පොළවේ මතු පිට තියෙන ග. අනිත් කාරණේ මිනිසුන්ට වැදගත් වෙන කොටස මොකද්ද? කබල. ඇයි මිනිසුන්ට වැදගත් වෙන්නේ? ගොඩනැගිලි හදන්න ඊට පස්සේ වගාවන් කරන්න ඔක්කොම මානව ක්‍රියාකාරකම් වෙන්නේ මේ කබල මත. ඉතින් කබලේ උන් කබල උන් දැන් කබලේ ඝනකම වෙනස් වෙන හැටි. ඔය සාමාන්‍ය පොළව ඊට පස්සේ උන් මුහුදක් වගේ આવුවොත් තවත් අඩුයි. මේ කඳු කඳු ප්‍රදේශ වල ඝනකම කිලෝමීටර් 35ක් විතර වෙනවා. මුහුදු ප්‍රදේශ වල කිලෝමීටර් 5ක් විතර වෙනවා. මේ මුහුද. මේ කඳු. මේ තනිකරාවි. ලියන තරුවක් දාලා කබලේ ඝනකම තනින් තැනට වෙනස් වේ. කබලේ ඝනකම තනින් තැනට වෙනස් වේ. ඒ 5 කිලෝමීටර් හා 5 කිලෝමීටර් හා 35 කිලෝමීටර් අතර 5 කිලෝමීටර් හා 35 කිලෝමීටර් අතර අගයක් ගනි. ඉලතර කඳු මුදුන් වලදී කඳු කර ප්‍රදේශ වලදී කබලේ ඝනකම වැඩි වන අතර සාගර ප්‍රදේශයේදී කබලේ ඝනකම අඩු වේ. මේවා ඉතින් දුඹුරු පාටින් පාට කරනවා. මේක නිල් පාටින් පාට කරනවා. මේව ලස්සන තියාගන්න. කබලේ ඝනකම අඩුවේ. සාගර ප්‍රදේශයේදී කබලේ ඝනකම අඩුවේ. හරි, අඳගන්නක මේ රූපේ. වීඩියෝ එක නවත්තලා අඳින්න ඕන. හරි, ඊළඟ කතාව. ලියන රතු පාටින්. සාමාන්‍ය පාටින් නෙවෙයි, ඊටස රතු පාටින්. කබලේ පවතින මූලද්‍රව්‍ය වන්නේ. කබලේ පවතින මූලද්‍රව්‍ය වන්නේ කියලා ඊටු ටික රතු පාටින් ලියන්න. සිලිකන් ඔක්සිජන් ඇලුමිනියම් මේවා රතුපාට. කබලේ පවතින මූලද්‍රව්‍ය වන්නේ සිලිකන් ඔක්සිජන් ඇලුමිනියම් වේ. ඊළඟ තරුව කබල නිර්මාණය වී ඇත්තේ පාෂාණ හා වැලි. පාෂාණ හා වැලි කොටස් වලිනි. කබල හැදෙන්නේ පස් වලින් වැලි වලින්. පාෂාණ හා වැලි කොටස් වලිනි. අන්තිම එක මානව ක්‍රියාකාරකම් වලට ඉතාම වැදගත් කොටස වන්නේ. මානව ක්‍රියාකාරකම් වලට ඉතාම වැදගත් කොටස වන්නේ පෘථුවි කබලයි. පෘථුවි කබලයි. හරි. ලියන්න ඉලසේ ප්‍රාවරණය. ප්‍රාවරණය කොටස් දෙකකට දෙනවා. පිටත ප්‍රාවරණ ඇතුළු ප්‍රාවරණ.
මේ ප්‍රාවරණයේ ඝනකම කිලෝමීටර් 2900ක් විතර. මේ පිටත ප්‍රාවරණයේ ඇතුළු ප්‍රාවරණයේ විශේෂත්වය මේ පිටත ඝන අවස්ථාවේ තියෙන ඝන කොටස්. මේකේ තියෙන මැග්මා ද්‍රව. ලෝදිය කියන්නේ මැග්මා තමයි ඇතුළු ප්‍රාවරණයේ තියෙන. හරි. තරුවක් දාන්න යන්න. කොහෙද තියෙන්නේ? මේ බලන්න ප්‍රාවරණයේ තියෙන කබලෙන් ඇතුළු පැත්තේයි හරය ඇතුළේ තියෙන. කබලයි හරයයි මැද්ද ප්‍රදේශය කියනවා ප්‍රාවරණය කියලා. ලියන්න. පෘථිවි කබල හා හරය අතර ප්‍රදේශය වේ. පෘථිවි කබල හා හරය අතර ප්‍රදේශය වේ. පෘථිවි කබල හා හරය අතර ප්‍රදේශය වේ. ඊළඟට එහි ඝනකම කිලෝමීටර් 2900ක් පමණ වේ. එහි ඝනකම කිලෝමීටර් 2900ක් පමණ වේ. ඊළඟට පෘථිවි ප්‍රාවරණය ප්‍රධාන කොටස් දෙකකි. පෘථිවි ප්‍රාවරණය ප්‍රධාන කොටස් දෙකකි. එක පිටත ප්‍රාවරණය යන්නේ කියන්නේ මේ ඝන අවස්ථාවේ පවති. මේ ඝන අවස්ථාවේ පවති. ඊළඟට මෙහි බහුලවම පවතින මූලද්‍රව්‍ය වන්නේ රතු පාටින්. මෙහි බහුලවම පවතින මූලද්‍රව්‍ය වන්නේ කියලා රතු පාටින් කියන්නේ මැග්නීසියම් යකඩ නැත්නම් අයන් ඔක්සිජන් සිලිකන්. මැග්නීසියම් අයන් හෙවත් යකඩ ඔක්සිජන් සිලිකන් වේ. හරි. ඊටස්සේ ලියන්න. ඇතුළු ප්‍රාවරණය. ඇතුළු ප්‍රාවරණය. ලියන්න. අධික උෂ්ණත්වය හා පීඩනය නිසා ඇයි පොළව ඇතුළට යන යන රස්නේ වැඩි පීඩනය වැඩි? අධික උෂ්ණත්වය හා පීඩනය නිසා පාෂාණ කොටස් දියවි මැග්මා සෑදී ඇත. පාෂාණ කොටස් දියවි මැග්මා සෑදී ඇත. හරි. අදගන්න මේ රූප සටහන. හරි. වීඩියෝ නවත්තලා අඳින්න. හරි. ලියන්න ඊළඟ මාතෘකාව හරය. හරය. ඉතින් මේ හරය පොළවේ ඇතුළෙම කොටස. ඒකෙත් තියෙනවා පිටත හරය ඇතුළු හරය. මේ මුළු ප්‍රදේශයේ ඝනකම කිලෝමීටර් 3500ක් විතර. මුළු ප්‍රදේශයේ කිලෝමීටර් 3500ක් විතර. පළලයි මේකේ පිටත හරයේ ඝනකම 2400ක් කිලෝමීටර්.
ඇතුළු හරය 1100ක් කිලෝමීටර. පිටත හරය ද්‍රව, ඇතුළු හරය ඝන. දැන් අපිට ලියන්න වෙනවා කරුණු. මොකද්ද? හරය තියෙන්නේ කොහෙද? ප්‍රාවරණයට ඇතුළෙන් තියෙන්නේ. හරය කොටස් දෙකයි. පිටත හරය, ඇතුළු හරය. අපි ලියමු. ලියන්න. ප්‍රාවරණයට ඇතුළ හරය කියලා මාතෘකාව ලියන්න. ඒක යටතේ ලියන්න. ප්‍රාවරණයට ඇතුළතින් පිහිටයි. ප්‍රාවරණයට ඇතුළතින් පිහිටයි. ප්‍රාවරණයට ඇතුළතින් පිහිටයි. කබොලේ ඝනකම කිලෝමීටර් 3500ක් පමණ වේ. කබොලේ ඝනකම කිලෝමීටර් 3500ක් පමණ වේ. ඒද ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. ඒද ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. දැනගන්න. පිටත හරය. පිටත හරය. ඒක යටතේ ලියන්න. ඝනකම කිලෝමීටර් 2400ක් වේ. ඝනකම කිලෝමීටර් 2400ක් වේ. ද්‍රව අවස්ථාවේ පවතින මැග්මා ඇත. ද්‍රව අවස්ථාවේ පවතින මැග්මා ඇත. බහුලවම ඉලතරු බහුලවම පවතින ලෝහ වන්නේ කමාවක් දැම්මා. බහුලවම පවතින ලෝහ වන්නේ කියලා කමාවක් දැම්මා. ඊට ටික රතු පාටින් අයන් කියන්නේ යකඩ නිකල් අයන් හා නිකල් වේ. අයන් හා නිකල් වේ. मेहि उष्णत्वे सेल्सियस अंशक हारदाहत पंदाहत अतर अगयत गणी. मेहि उष्णत्वे सेल्सियस अंशक हारदाहत पंदाहत अतर अगयत गणी. ලියන්න මාතෘකාව ඇතුළු හරය. ඇතුළු හරය. ලියන්න. ඝනකම කිලෝමීටර් 1100ක් පමණ වේ. ඝනකම කිලෝමීටර් 1100ක් පමණ වේ. දැන් මෙයා උඩට තෙරපිටාන දින හයියට තදට වෙලානේ. ඒ හින්දා මැද්ද ගණකම්. ඇතුළු හරය ගණකම්. ලියන්න. ඇතුළු හරය ඝන අවස්ථාවේ ඇත. ඇතුළු හරය ඝන අවස්ථාවේ ඇත. ඉතින් මෙයාගේ උෂ්ණත්වය 5000 පයින සෙල්සියස් අංශක 5000 වෙනවා. හරියට සූර්යාගේ මතුපිට උෂ්ණත්වය පෘථිවිය ඇතුළේ උෂ්ණත්වය ආසන්න සමානයි. ඉරේ මතුපිට උෂ්ණත්වය පොළවේ ඇතුළේ උෂ්ණත්වය. නියන්න. උෂ්ණත්වය සෙල්සියස් අංශක 5000ට වඩා වැඩි වේ. උෂ්ණත්වය සෙල්සියස් අංශක 5000ට වැඩි වේ. වරහන් නැතුව ලියන්න. සූර්යාගේ මතුපිට උෂ්ණත්වයට සමාන වේ. සූර්යාගේ මතුපිට උෂ්ණත්වයට සමාන වේ. හරි, අරගන්න.
නේද? ඔන්න ඔය කොටස ඉවරයි. දැන් අලුත් මාතෘකාවක් භූත ඇටි. භූත ඇටි. පොළොව බෙදලා තියෙනවා. ඒවට කියනවා භූත ඇටි කියලා. එහෙනම් දැන් කියලා දෙන්න යන්න. ඕම් පෘථිවිය තියෙනවා. ඔන් දැල් සටහනක් යන්න. ඕකේ. දැන් පොළව බෙදිලා දෙන. ඔය පොළව බෙදිච්ච තැන් වලට කියන භූත ඇටි කියලා. ඔන් අප්‍රිකාව ගාවෙන් එකක් බෙදලා තියෙන. ඊට පස්සේ මේ ඉන්දියාව හා අරාබිය ගාවෙන් එකක් බෙදලා තියෙන. जैसे इंडिया वाई ऑस्ट्रेलिया वाई ये पैक तो बेदी रहती है इरवासे मैं फिलीपीने गांव में पोंडा का आपको बेदी रहा इरवासे मैं रूसिया वाई पैक तो आपको बेदी रहा इरवासे दक्षिण अमेरिका वाई बेदी रहा उत्तर अमेरिका वाई नाम बेदी रहा පොළවේ ඉරාසේ පැසිෆික් සාගරයේ සම්පූර්ණයෙන් බෙදිලා. ඔන්නෝම තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ බෙදිච්ච තැන් වලට ඔය බෙදිච්ච පාරවල් තමයි මම අඳින්නේ මේ දැටි දැටි. ඒ කියන්නේ පොළව ඇතුළේ කබල පුපුරලා තියෙන්නේ. පොළව කබල පුපුරපුවාම මේවා පාවෙවි තියෙන්නේ. අර ලාව තට්ටුව උඩ පාවෙනවා. මේ පොළව පාවෙවි තියෙන ඒවට කියනවා භූත ඇටි කියලා. ඔන්න ඕකට නම් තියෙනවා මේ රුසියාව කොටසට කියන යුරේෂියානු තැටි යුරේෂියානු තැටි ඉන්දියාවයි ඕස්ට්‍රේලියාවයි තියෙන එක ඉන්දු ලංකාවත් තියෙන එක ඕස්ට්‍රේලියානු තැටි ඊට පස්සේ මේක අරාබි තියෙන අරාබි තැටි පොඩි එකක් ඒක අප්‍රිකානු තැටි पैसिफिक मुहूर्त दिन पैसिफिक तटी उत्तर अमेरिका तटी दक्षिण अमेरिका तटी
ආක්ටික් තැටිය ඇන්ට්ලැන්ටික් තැටිය කියලා තියෙන ගොඩක්. මේ පැත්තේ තියෙන එක ආක්ටික් තැටිය. පල්ලෙහා තියෙන ආක්ටික් නේ. මෙතන තියෙන ඇට්ලැන්ටික්. මෙතන තියෙන පිලිපීන තැටිය. ඉතින් පොළව මේ කබුල ඉරිතලපු ප්‍රදේශ වලට කියනවා මොනවද මහද්වීප තැටි කියලා. ලියන්න මාතෘකාව භූ තැටිනේ ලියන්න ඒක යටතේ පෘථුවි කබුල ඉරිතැලීම නිසා පෘථුවි කබුල පුපුරා යාම නිසා ඉරිතැලීම නෙමෙයි පෘථුවි කබුල පුපුරා යාම නිසා නිර්මාණය වන लावा इस्तरे मत पावेन इत्ता विशाल पाषाण तहाडु तहाडु वगैन इत्ता विशाल पाषाण तहाडु भूतेटी नमिन हंदुन्वाय इतिंग में भूतेटी හැප්පුණා මොකද නේ බූ කම්පනෙනවා මේව පාකාර රජු හිතලු වතුර භාජනය කරලා රජු පොන් කැලි දානවා මේ වගේ කැලි ඕවා උලඟට ගිහින් වැදිනවනේ වැදුනහම අන්න ඒ වගේ මේකෙත් මොකද බූ දැටි අර ලාවා ඉස්තරේ වතුර වගේ එක උඩ පාවී තියෙන හැප්පෙනවා හැප්පෙද්දි ගිනි කඳුරි කඳු නිර්මාණය වෙනවා බූ කම්පන හැදෙනවා ඇත්තට මෙන්න මේ හරියේ තියෙන මොකද්ද එවරස්ට් කඳු හැදිලා තියෙන්නේ एवरेस्ट कांडु है दिलाती है ने इंडो ऑस्ट्रेलिया नोट टटिया यूरेशिया नोट टटिया हैप्पी डा इरा से मेन ना मेहारी है ती है ना एंडीज कांडु वे एंडीज कांडु निर्माण इलाती है ने पैसिफिक टटिया ही दक्षिण अमेरिका नोट टटिया ही हैप्पी डा ये वक्त भू काम पे ना मेन ना मेहारी ती है ना काठमांडु ඉතින් ඉන්දු ඕස්ට්‍රේලියානු අන්තටිය යුරේෂියානු අන්තටිය හැප්පුණ හින්දා කත්මාණ්ඩුවේ භූ කම්පනයක් වුණා. කම්පනයක් වෙලා මොකද වෙන්නේ? ග මිනිස්සු ප්‍රමාණයක් මැරුණා. හරි, අඳගන්නකෝ. වීඩියෝ එක ස්ටොප් කරලා අඳින්න ඕනේ. නැත්තම් ඔයාලට පෑ දෙකකට වැඩි වෙනවා කඳින්. හරි, ලියන්න. භූ තැටි එකිනෙකට ගැටීම නිසා भूतैटी एक गटीम निशा भूकंपन अतिवे भूतैटी एक गटीम निशा भूकंपन अतिवे उदाहरण लिया यूरेशियानु तटिया इंदु ऑस्ट्रेलियानु तटीय यूरेशियानु तटीय हाँ इंदु ऑस्ट्रेलियानु तटीय गैटी मनीषा नेपाले काठमांडू प्रदेशे सिद्धू नेपाले काठमांडू प्रदेशे सिद्धू भू कंपनय स्टॉप कर लाते करने वाला है लेकिन मात्र का तैटी माइम वर्ग बहुत तैटी माइम वर्ग हर बनाने को बहुत तैटी माइम वर्ग तो ना किया एका बहुत तैटी देखो एक ही ने कटा हैप्पी ना उन्हें का बहुत तैटिया में पैतरे ना අනිත් බූ තැටිය මේ පැත්තට එනවා දෙන්න එකට හැප්පෙනවා බූ තැටිය කිව්වම ත්‍රිමාණ වඳින්න බෑ
මේ එකක් මෙහාට එනවා මේකත් මෙහාට එනවා දෙන්න හැප්පෙනවා ඕවට කියනවා අභිසාරි භූතටි අභිසාරි ඒ කියන්නේ හැප්පෙන විදිය ඉතින් අභිසාරි භූතටි හින්දා ඇති වෙනවා කඳු කඳු පන්ති නිර්මාණය වෙනවා ඕම් වාසි තමයි කඳු පන්ති නිර්මාණය වෙනවා මොනවාද හැදෙන කඳු ඒ කියන්නේ මෙහෙම දෙක හැප්පුණා අපු කියන්නේ පස් තට්ටු ඉහළට එස්සෙනවනේ එහෙම හැදිච්ච කඳු පන්ති දෙකක් කිව්වා එවරස්ට් අතර එවරස්ට් නෙමෙයි හිමාලය කඳු පන්ති හිමාල කඳු පන්තියේ ඉහළම තැන තමයි එවරස්ට් හිමාලය අනිත් එක ඇන්ඩීස් කඳු පන්ති ඊට පස්සේ අනිත් එක තමයි අවාසියක් තියෙනවා මොකද භූකම්පන වෙන ඊට පස්සේ අපසාරි කිසි අවුලක් නැ දෙන්න දෙපැත්තට යන මේ ඊට අදික බලන්න පැත්ත මාර්ගෙ දෙන්න ඈතට යන මොකද පොළව ඇතුළට ගිලා බහිනවා ඒ වගේම අපසාරි දෙපැත්තට යන එහෙම වුණාම ගිලා බැස්මක් අපි වට කියනවා විභේදනයක් විභේදනයක් කියන්නේ ගිලා බැස්මක් කියන වචනයම තමයි විභේද ඇතිවේ තේරෙන භාෂාවෙන් ගිලා බැහි ලෝකේ තියෙන ලොකුම විභේදය තමයි ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය තියෙන සැන් ඇන්ඩ්‍රියාස් සැන් ඇන්ඩ් රියාස් විභේද කොච්චරද කියනවා නම් ලොකු කිලෝමීටර් 1000ක් පළලයි සරි දිගයි කිලෝමීටර් 1000ක් දිගයි මෙයාගේ දෙන විශේෂත්වය හැම අවුරුද්දකම සෙන්ටිමීටර් 2.5 ගානේ පළල වැඩි වෙනවා හැම අවුරුද්දකම සෑම වසරකම මේ සැන් ඇන්ඩ්‍රියාස් විභේදය ගැන මම කියන්නේ සෑම වසරකම 2.5 cm ගානේ පළල වැඩි වෙනවා ඒ කියන්නේ මෙහෙම භූතැට් එක එන්න එන්න ඈත් වෙනවා හරි එන ගන්නකො ඊපස්සේ අන්තිම එකත් මම ලියලා දාන්නම් උඩින් තීරයක් තැටිමයි තීරයක් තැටිමයි කියලා කියන්නේ මේ දින දෙපැත්තට ඇතිල්ලි ගන යන ඒ කියන්නේ මෙන්න මෙහෙම තියෙන ඇතිල්ලි කියන දෙන්න දෙපැත්තට යන තීරයක් තැටිමයි. එහෙම වුණාම මොකද වෙන්නේ? කඳු නිර්මාණය. භූකම්පණ වෙනවා කඳු නිර්මාණය. භූකම්පණයි කඳුයි. ලියා ගන්නකෝ
දැන් අහගන්න ඔයාලට පේපර් එකක් දෙනවා මේ දැන් උගන්වපු ඔය නැත්තම් ඔය ලිව්වත් දන්නේ නැහැ පාඩම් කිව්වද නැහැ ඔය ලියාගත්ත දන්නේ නැහැ ඒ හින්දා අනිවාර්යෙන් ඔයාලට පේපර් එකක් දෙනවා ඒ හින්දා පාඩම් කරලා තියන්න කරපු පාඩම් වලින් පේපර් එකක් දෙනවා ඈ හරි ඔක ලියා ගන්නකො ස්ටොප් කරලා ලියා ගන්න ඕනේ පාඩමේ අන්තිම කොටස මේක ගෙදර වෙලා ඕම් පෘථිවි කබල තියෙනවා සෝරි හරය තියෙනවා හරය කොටස් දෙකක් තියෙනවා ඊළඟට ප්‍රාවරණේ තියෙනවා ප්‍රාවරණේ කොටස් දෙකක් තියෙනවා කබල තියෙනවා කබල නම් ගණකම එකට මඟින් ඕනෙත් නැහැ ඕම් කබල ඊළඟට පිටත ප්‍රාවරණය මේක ඇතුළු ප්‍රාවරණය ඊrase පිටත හරය ඇතුළු හරය ඔයාලා මේක ලස්සනට පාඩ කරන්න ඕන එක එක පාඩවල පාඩ කරලා ඉවරලා මෙතෙන් කියනවා ඝන ද්‍රවද කබල දැන් ඝන අවස්ථාවනේ පිටත හරය ඝන මෙයා ද්‍රව මෙයා ද්‍රව මෙයා ඝන අන්න එහෙම ලියන්න ඕන ඝන ද්‍රව අවස්ථාව හරි ඔන්න ඔය ටික තමයි තියෙන්නේ ඕක අන්තිම පිටුවට වැටෙන ඔයකනේ එතකොට ඕක තමයි අස්සන ගහලා දෙන්න ඕන පාඩ කරලා ඝන ද්‍රව අවස්ථාවත් ලියලා හරි ඕන් ඉවරයි.